ඉතාමත් තීරණාත්මක බෙදීමද සටනවා වෙලාතිී. ඉස්සර තිබේ බොරු බෙදීම් යුද්ධයද සාමේත යුද්ධයවර කරේ කවද දෙදස්ථහයේද ප්‍රජාතන්ත්‍රවාදයද ඒකාධිපතිවාද දෙදස් පහලවෙදි ජාතික ආරක්ෂාව ජාතික නාරක්ෂිතාවාවේද දෙදස් දහනමේදී යොක්කම ඒකල හදපු බෙදීම් එකක්වත් ඇත්ත මහපලව ඇත්ත බෙදීමන වී. ඇත්ත බෙදීම් මොකද උඩඉන්න අපිය සූරා කන ඉතා අතලොස්සා ජටඉන්නවා පොදු පීඩාවට පත්වුණු විශාල ජනතාව. ඔන්න බෙදන්න ඕන තැන. බෙදන්ඩ ඕන නෙද සිරස් අතර නෙවෙයි තිරස් අතට. අපි බෙදුවේ මෙහෙම ගම් දක්වම මෙහෙ බැබෙදුව. බෙදන්න ඕන මෙහෙම උඩ ඒගොල්ලෝ යට අපි මොකද කියල. ඒක තම ඇත්ත බෙදීම. එනිසා අත ඒගොල කලබල වෙලා කියෙන මෙන්න මේ බෙදීමට. ඒගොල හිතුවෙන මේ බෙදීම ලංකාවේ සිද්ධ වේ කියෙන. ඒගල හිතුව බොරු බෙදීම හැම දාමත් ඉන්න පුළොන් වේ කියලා. මහින්ද පාාවනකට රනිල් රනිල්ල පාාවනකට මහින්ද මහින්ද පාාවනකට සජිත් සජිත්‍ය පාාවන රුවන් විජයවර්ද රුවන් විජයවර්ධන පාාවනකට නාම නාමල්ල පාාවන කොට නද තව කවරුවරි පැලන්තයට බල එල්ලලා තිබි. ඒගල කවදාවත් හිතුවෙන මේ නව ප්‍රභු පැලන්තියට එරෙව දූෂිත ප්‍රභූ කණ්ඩෑමට එරෙව පොදු ජනයාගේ ව්‍යාපාරයක් සක්ති මත්ලස වර්ධනය කියෙන එකල කවදාවත් කල්පනා කරන ලංකාවේ අන්නේ බිදුම් රේකාව ඇතිවෙලා දැන්තින කඳුරු දෙකයි. ඊළඟ ජනාද ඊළඟ ඕනෑම ජාතික මැතිවරණකදී අපරට ප්‍රධාන කඳුරු දෙකයිතු. එකක් ජාතික ජනබලවේගේ කේන්ද්‍ර කරගත්තු පොදු ජනයාගේ කඳු. අනික රනිල් වික්‍රමසිංහ සජිත් වැසිරාජ පක්ෂලා රුජුවහෝ වක්‍රව වංක සහයෝගිත්වය දක්වන කඳු. උත්තරයි දැනුත්තින්. දක් සජි පේමදස ප්‍රකාශ කල තිබුණ මතක සජිත් ප්‍රම පේමදස ප්‍රකාශ කල තිබුණ ආණ්ඩුවත් එක් අපි එකට වැඩ කරන්න ලෑසි. ඇයි මේක භයාන නම පොදු ජනයාගේ ක්‍රැසිම් බය රජ සිරත්ත මේලකති පත්පතට කියලා තිබුණා මන්ත්‍රීවරයෙක් මැදිියත් වෙලා සජබයයි එක්සත් ජාතික පක්ෂයි එකතු කිරීමේ සාකච්ඡා ආරම්භ කරලා තියන්නේ. මන්දක මාතලේ රෝහිණී කවිරත්ත කෙන මන්ත්‍රීවරයකින් අහනවා ය සජව මන්ත්‍රීවරිය එතුමියගේ අහනවාට ඔයාට වැඩි කැමති රනිල්ටද සජිත්තද කියලා සජව මන්ත්‍රතුමිය එතුමිය කියනවා දෙන්නම මට මගේ ඇස් දෙකවාගේ ඉස්සර එකවා හැක් වපර වගේ තමයි පෙනුවේ දැන් ඇස් දෙකවා ඒක අබද්ධතාවට යමින් තියෙන ඒගල නොහිතපු බෙදීම ඇතිවමින්ති වෙනවා එනිසා ඊළඟ ජාතික මැතිවරණයකදී ඔය සියලු දෙනා එක කඳවුරකට එනවා මාලිමාවට විරුද්ධ නැද්ද එනවා දැන් ඒ ලක්ෂණ පෙන්නමින් තියෙන්නේ සජව වේදිකාවට රැගොත් NPPJVP පෝට වේදිකාව බැලුවත් NPPJVP UMP වේදිකාව බැලුවත් NPPJVP TV සංවාදය බැලුවොත් අපේ එක්කෙනයි නේද හතර දෙනෙකුට අර පැත්තෙන් තුන් දෙනයි ඔක්කොම එකට නැද්ද බෙදලා නැද්ද දැන් දැන් ඇත්ත කඳවුරු බෙදමින් තිබෙන්නේ ඒ නිසා ඉදිරි දේශපාලනේ අතරමැද කවුරුත් නැතර වෙන්නේ නේ මේ කඳවුරුන් දෙකෙන් එකක් තෝරගන්න ඕන දැන් අපි අහනවා මේ බොරැල්ල ආසනේ පීඩාවට පත් වෙලා දරිද්‍රතාවයේ පතුලටම ගිලිලා ඉන්න තමන්ගේ දරුවගේ අනාගත ගැන විශ්වාසයක් නැති තමන්ට ඉන්න හරියම නිවාසයක් නැති හරියම ආහාර වේලක් නැති ලයිට් බිල ගෙවා ගන්න බැරි වර්ගඩි 350ක කුඩා කුකුල් කූටුවක් වගේ ගෙදරක හිරවලා ඉන්න පුරවැසියන් අපි අහනවා ඔබ තෝරා ගන්න ඕන මොන කඳවුරුද අර පාරම්පරික මේ රට විනාශයට ගෙනෙන ලද දූෂිත ප්‍රභු කඳවුරුද පොදු ජනයාගේ කඳවුරුද මං කියන්නේ කිසි තර්ක විතර්කයෙන් තොරව පීඩාවට පත් වුණු අපේ ජනතාව තෝරාගත යුතු කඳවුර ජාතික ජන බලවේග නියෝජන කඳවුර